සාමනේර දස සීලය. දස සීලය දස පරිජිහෙවත් දශ නාශ නංගයෝය දස දඩුවම් වත්්‍යය, සේකයාවත් පන් සැත්තෑවය නියමිත වත්්‍යය යන මේවා සාමනේර සීලයට අයත්්‍යය. සුක්ක විසට්ටි ආදී ලෝක වජ්්‍ය, සික්කාපදේසු ච්ච සාමනේරයහි වත්ති තබ්බං. යනුවෙන් දැක්වෙන පරිදි සුක්ක විසට්ටි සංගාධී සේසාදී වික්ෂූන්ට පනවා ඇති ලෝකවද්‍ය ශික්ෂාපදද සාමනේරයන් විසින්ද රැකිය යුතුය. සාමනේරයනට ඇවැත් නැති බැවින් ඒවා ඉක්මවන සාමනේරයෝ දඩුවම් ලැබීමට සුදුස්සෝ වන්නාහ අනුජානාමි භික්කවේ සාමනේරානිි දසසික්කාාපදානි තේසුච්ච සාමනේරේහි සික්්‍යතුන් පානාාති පාතාවේරමණී අධින්නාදානාවේරමනිී අබ්‍රහ්මචරයා වේරමණී මුසාවාදාවේරමනිී සුරාමේරය මජ්ජපම දට්ටානාවරමනි විකාලභෝජනා வேරමනි නච්ච ගීතවාධිත විසූක දස්සනා வேේරමනි මාලාගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූසනට්ඨානා வேරමනි උච්චාසයන මහාසයනා වේරමනි ජාතරූප රජත පටික්ගහනා வேරමණී අනුජානාමි භික්කවේ සාමනේරානං இමානි දසසික්කාාපදන இමේ සුච්ච සාමනේරේහි වත්തතුම්. යනුවෙන් තතාගතයන් වහන්සේ විසින් සාමනේරයනට අනුදන වධාරණ ලද සිකපද දශය සාමනේර දසසීලයයි. දස සිකපදයන්ගේ විස්තර මතු දැක්වෙන පරිදිී දතයුතුය. පානාති පාතාවේරමනී තමන් විසින්ම උපක්‍රම කිරීමෙන් හෝ අනුල්ලවා උපක්‍රම කරවීමෙන් හෝ සතුන්වැරීමෙන් වැලකීම පානාතිපාතාවරමනී නම්වේ. සත්වයකුීම සත්වයකු යන හැගීම ඇති බව මරණ චේතනාවක් ඇතිවීම මරන්නට උපක්‍රමයක් යේදීම ඒ උපක්‍රමයෙන් සත්වයා මරණයට පත්වීම යන පංචාන්ගේ සම්පූර්ණවන ප්‍රාණගාතයෙන් මේසිකපදය බිඳයි. සතෙකු නොවන වස්තුවකට සතෙක්්‍යයි සිතා මු මරමී පහරදුන් නේද එහි සතෙකු නොවූ බැවින් සීලබේදය නොවේ. යම්කිසි ද්‍රව්‍යක්‍යයි සිතා පාගා දැමීමකින් හෝ යටකිරීමකින් හෝ සතෙක් මලේද සතෙක්ක්‍ය යනහැඟීම හා මරණ අදහසද නැතිබැවින් සිකපදය නොබිදේ. පොලොව කෙටීම ආදී අනෙකක් ගැන කරන දෙයකින් සතෙක් මලේද වදගචිත්තයක් නොමැතිබැවින් සිකපදය නොබිදේ බියගන්වා පලාහැරීමේ අදහසින් ගැසූ පහරකින් සතෙක් මියගියේද වදගචිත්තයක් නැති බැවින් සිකපදය නොබිදේ මරන්නටම සිතා කළ උපක්‍රමයෙන් සතා නොමැරුුණේ නම් සිකපදය නොබිදේ මරන්නට සිතා ගැසූ පහරින් අවුරුදු ගරනක්ගත වූ විටද සත්වයා මැරෙන්නේ නම් පහර ගැසූවහු ගේසික පදය එකනිහිම බිදේ. දඩු මුගුරුවලින් ආවිුධුවරින් පහරදීම හැර ප්‍රාණගාතය කිරීම තවත්බොහෝ උපක්‍රමයන් ගෙන්සිදුවන්නේය වලවල් සාරාතැබීම උගුල් අටවාතැබීම වසදීම සූනයම් කිරීම වස්කවි කීම බිය ගැන්වීම ඔවුනෝුන් කෝලහාල කරවීම මෝඩයන් උසිගැන්වීම දිවිනසාගැනීමේ ගුණවරණා කිරීම ගැබ් හෙලීමට බෙහෙත් සැපයීම දිවිනසාගැනීමට සිතන අයට අසුවන හැටියට වසසපයා තැබීම අයුධ සපයා තැබීම යනාදියද මැරීමේ උපක්‍රමයෝය. කිනම් උපක්‍රමයකින් වුවද සත්වයකු මැරීමෙන් මේසිකපදය බිඳෙන්නේය. දෙක අධන්නදානා වේරමනී හිමියන් විසින් කැමැත්තෙන් නුදුන් අන්සතු වස්තුව සොරසිතින් ගැනීමෙන් ගැන්වීමෙන් වැලකීම අධන්නාදාානාවේරමණී නම්වේ. අධන්නාධානය සම්පූර්ණවීමට අංග පහක් ඇත්තේය. එනම් අන්සතුවස්තුවක් වීම අන්සතුවස්තුවක් ය යනැහැගීම සොරසිත ගැනීමේ උපක්‍රමය ඒ උපක්‍රමයෙන් ගැනීම යන පහ අදින්නාධානයේ අංගයෝය හිමියා විසින් හැරදමන ලද වස්තුුවක් හොරහිතින් ගත්තාද වස්තුුවට හිමියෙකු නැති බැවින් සිකපදය නොබිදේ. අන්සතුවස්තුුවක් තමාගේ යැයි සිතා හෝ හිමියකු නැතිවස්තුවක්යැයි සිතා හෝ ගැනීමෙන් සිකපදය නොබිදේ. අන්සතු වස්තුුවක් අන්සතු බව දැනම ආපසුදීමේ අදහසින් හෝ මෙය ගැනීමට විරුද්ධන වන්නේය යන විශ්වාසයෙන් හෝ ගැනීමෙන් සිකපදය නොබිදේ. යම් වස්තුවක් සොරසිතින් ගතහොත් එකනෙහිම සිකපදය බිඳේ. ගත්වස්තුව ආබසුදීමෙන් නොරැකේ සොරෙන් ගන්නා අදහසින් අන්සතුවස්තුව ලැබූතැනින් එසව්ුවොහොත් සිකපදය බිඳේ නැවත එහි තබාගියද සිකපදය නොරැකේ අදත්තාධානය සිදුවන ක්‍රම බොහෝ ඇත්තේය විනය පොත්වල අදත්තාධානය සිදුවේ හැකි ක්‍රම විසි පහක් දක්වා තිබේ අදත්තාදාන සිකපදය ඉතා සියුම් සිකපදයකි ඒ ගැන මනා දැනුමක් නැතිකමින් සොරකම් නොවෙතිී සිතාස්ොරකම්කොට සීලය බිද ගනිති. අන්සතු වස්තුව ගැන පැවිද්ධන් විසින් විශේෂයෙන් පරස්සම් විය යුතුය. පස් විසි අවහාරය දතයුතුය. ඒ අප විසින් සම්බාධිත බෞද්ධයාගේ අත්පොත නැමැති ග්‍රන්තයෙන් පහසුවයෙන් දත හැකිය සිකපදය බිදෙන්නේ වස්තු හිමියාට නොදැනන පරදිී යමක් ගැනීමෙන් පමණක් නොවේ කුට උපක්‍රමවලින් වස්තු හිමියා කැමති කරවා ඔහු අතින්ම ගැනීමෙන් ද සිකපදය බිදේ බියගන්වා ගැනීම නොදෙන අදහසින් නයට කියා ගැනීම කිරීම් මැනීම් වලින් වැඩිකොට ගැනීම අඩුකොට කිරා මැනදී මුදල් ගැනීම පරණ බඩු අලුත්කොට අලුත් බඩු ලෙසදී මුදල් ගැනීම පළුදු වූ නරක් වූ බඩු හොඳ බඩු ලෙසදී මුදල් ගැනීම රන්රිදී මුතුමැණක් නොවන දේ රන්රිදී මුතුමැණක් ලෙසදී මුදල් ගැනීම බොරු බෙහෙත් දී මුදල් ගැනීම බොරු යන්්‍ර මන්ත්‍රවලින් රවටා මුදල්ගැනීම දැන දැනම හොර නෝට්ටු හොර කාසි දී මුදල්ගැනීම යන මේවායින්ද සිකපදය බිඳන බව දතයුතුය. ඇතැම් හු තමන්ගේ දෙයක් ගත්තායයි කියා හෝ තමන්ට අලාභයක් කලායයි කියා හෝ තමන්ට කපටිකමක් කලායයි කියා හෝ පලළිගැනීමට අනුන්ගේ දේවල් ගන්නට තැත්කරති. තමන්ට අලාභයක් කළ නිසා කියා අන්සතු දේවල් ගැනීමට නිදහසක් නැත. කිනම් කරුණක් නිසා වුවද හිමියා නොදුන් දෙයක් ගතහොත් සිකපදය කැඩෙන බව සැලකිය යුතුය. වරක් පාවිච්චි කළ තැපැල් මුද්දර දුම්රිය ටිකට්පත් නැවත පාවිච්චි කිරීම පහළ පංතියක ටිකට් වලින් ඉහළ පන්තියක ගමන් කිරීම අවසරපත් නොගෙන දුම්රිය වල ගමන් කිරීම අයබඳු නොගෙවා ගුවන් විදුලියන්ත්‍රපාවිච්චි කිරීම රථවාහන පාවිච්චි කිරීම යන මේවායින්ද පැවිද්දන් පරිසම්වියයුතුය තුන අබ්‍රහ්ම චරියා වේරමනී ගීයන්ගේ ස්වභාවයක්රූ මෛතූන සේවනයෙන් වැලකීම අබ්‍ර්මචරියාවේරමනී නම්වේ. යෝනිමාර්ග, ගුදමාර්ග, මකමාර්ග යනමාර්ගත්‍රයෙන් එකක මෛතූන සේවන චිත්තයෙන් තමාගේ අංගජාතය තල ඇටයක් පමණ දුරට වුවද ප්‍රවේශ කිරීමෙන් මේ සිකපදය බිඳේ. සේවන චිත්තය මාර්ගයක් හි සවොය මාර්ගය ප්‍රවේශ කිරීමය කියා මේ අංග දෙකකි. අනුන් විසින් බලහත්කාරයෙන් ප්‍රවේශ කිරීමේ දී නො ඉවස්සුවහොත් සිකපදය නොබිදේ ඉවසුවහොත් බිදේ අයිතා මෛතුුණයෙන් සිකපදය නොබිදේ එයින් සාමනේරයා දඩුවම් ලැබිය යුත්තෙක් වේ හතර මුසාවාදා වේරමනිී බොරු කීමෙන් වැලකීම මුසාවාදා වේරමණී නම්වේ කියන කාරණය අසත්යක් වීමය අනුන් රවටන අදහසය කීමෙන් හෝ ලිවීමෙන් හෝ අත් පාආදයෙන් සඥාකිරීමෙන් හෝ බොරුව අනුන්ට ඇගවීමය අන්්‍යන් එය තේරුම් ගැනීමය යන අංග හතරින් යුක්ත මුසාවාදයෙන් මේ සිකපදය බිඳේ හොඳට නොවැසීමෙන් හෝ බසනොදමදනීමෙන් හෝ අසන්නා කියනදය තේරුම් නොගතහොත් සිකපදය නොබිදේ සිංහල බස නොදන්නෙකුට සිංහලයෙන් කොතෙක් බොරුකීවද ඔහට නොතේරණ බැවින් සිකපදය නොබිදේ බොරුකීමේ චේතනාවෙන් තොරව කියන අසත්‍යයෙන්ද සිකපදය නොබිදේ කවටකමට වුවද බොරුවක් කීවහොත් සිකපදය බිඳී සාමනේරයා පරිජිවේ බොහෝ සයින් සාමනේරයන් පරිජිවන්නේ මේසිකපදය කඩා ගැනීමනි සමහරුන්ට බොරු කීමේ පපුරුද්ධ පිහිටා තිබේ ඔවුහු විනෝධය පිණිසද බොරු කියති කිසිම ප්‍රයෝජනයක් නැතිවද බොරු කියති. බොරුකීමෙන් ලබන විනෝදය ආස්වාදය නින්දිතයි බොරුකීමේ පුරුද්ධ නොහල සාමනේරයන්ට සෑමකල්හීම වාසය කරන්නට සිදුවන්නේ දුස්සීලවය එය ඉතා භයානකය සත්‍යවාදීත්වය ශ්‍රමණයකු තුළ පිහිටිය යුතු උසස්ගුණයකි ඒ ගුණය ඇති කරගැනීමට ශ්්‍රමණයන් විසින් විශේෂයෙන්ම උත්සහ කළ යුතුය ක් සිහියෙන් යුක්තව බොරුකීමෙන් පරිත්සම්වී වාසය කිරීමෙන් බොරුනෙක්කීම පුරුදු කරගත හැකිය. ප සුරාමේරය මජ්්‍ය පමාදට්ටානා වේරමනී මදයට හා ප්‍රමාදයට හේතුවන මධ්‍යපානයෙන් වැලකීම සුරාමේරය මජ්්‍ය පමාදට්ටානා වරමනී නම්වේ මදයට හා ප්‍රමාදයට හේතුවන මධ්‍යවර්ගයක් වීමය ය පානය කිරීමේ අදහසය පානය කිරීමට උත්සා කිරීමය මධ්‍ය ශරීරගතවීමය යන චතුරංගයෙන් යුක්ත සුරාපානයෙන් මේසික පදය බිඳේ මෙහි මදය යැයි කියනුයේ බලවත් මෝහෙන් යුක්තවන උඩගු කමටය. ප්‍රමාදයයි කියනුයේ කායජුස්්චරිතයවා දුෂ්චරිතය මනෝ දුෘෂ්චරිතයන්හි හා පස්කම්සුවයෙහි සිත අලවාවාසය කිරීමටය. ප්‍රමාදය ඇතිවන්නේ මදේ ඇතිවීම නිසාය මද ප්‍රමාද දෙකට හේතුවන රා අරක්කු ආදීබීම වර්ගයකින් බිඳක් පමණවෝධ පානය කිරීමෙන් මේසිකපදය බිඳේ. මදට හා ප්‍රමාදයට හේතුවන කංසා ආදී ද්‍රවිය කෑමද සුරාපානයට අයත්්‍යය. නොදනුවෝද සුරාපානය කිරීමෙන් උපසම්පන්න භික්‍ෂූන්ට පචිති ඇවැත්වේ. සාමනේර සීලය බිඳන්නේ සුරාවක් බව දැනගෙන සුරාපානය කිරීමේ අදහසින්ම සුරාවපානය කළහොත්තිය පුවක් දුම්කොළ ආදියහිද මත්කරවන ස්වභාවයක් ඇත්තේය ඒවායින් වන මත ශරීරය කලාන්තවීම පමණකි. ඉහතක මදය හා ප්‍රමාදය ඒවායින් ඇති නොවේ. බැවින් ඒවා වැලදීමෙන් මේසිකපදය නොවිදේ. මධ්‍ය ගන්ධය රසය නැති මධ්‍ය මිශ්්‍රබෙහෙත් පාවිච්චියෙන්ද මේසිකපදය නොබිදේ. රෝග සුවය පිණිස වලදන මද ප්‍රමාදයන්ට හේතු නොවන මධ්‍ය ගන්ධය ඇති අරිෂ්ට ආසවයන් වැදීමෙන්ந்த வර්ද නොවේ விකාලභෝජනා வேරමணிී බත් ව්‍යஞ்சන கැவிலி පெවිலி පළතුු ආදිය යවකාලිக்க ආහාරයන් නොකල්හි වැලදීමෙන් වැலකීම விකාල භෝජනා வேරමනී நම්වේ අරුුණෝදයේ පටන්ම මධ්‍යානය දක්වා කාලෙහි පමණක් බුද්ධ ආර්ියෝ ආර්හාර වලදින්නහ. ඒ කාලය හැර දවසේ ඉතිරි කාලය විකාල නම්වේ. විනයෙහි කන බොනදෑ සියල්ලම යවකාලිකය. යාම කාලිකය සත්තාහ කාලිකය යාවජීවකය කියා කොටස් හතරකට බෙදාතිවේ. විකාලෙහි යවකාලික ආහාරයක් උගුරෙන් ඔබබට ගිලීමෙන් මේසිකපදය බිඳේ විකාලය වීමය යවකාලික ආහාරයක් වීමය ගිලීමය කියා විකාලභෝජනයට අංග තුනක් ඇත්තේය සිකපදය රැකිය හැකිවීමට අරුණ හා මධ්‍යානය දතයුතුය. අරුණ යැයි කියනුයේ හිරු උදාවීමට කලින් අහසෙහි නැගෙනහිර පැත්තේ පෙනෙන අප්‍රකට රතු ප්‍රහයෙන් යුක්ත ආලෝකයටටයි ඒ ආලෝකය මතුවීමට අරුණ නැගීම යැයි කියනු ලැබේ විනය ක්‍රමයේ හැටියට දිනයේ පටන් ගැනීම ගණන්ගන්නේ අරුනෝදයනි අරුණ නගින වෙලාව පිළිබඳ නොයෙක් ආචාර්ය මත ඇත්තේය එය පැහය එය පැය විනාඩිගණන්වලින් හරියට දැක්වීම දුෂ්කරය සාමාන්‍යයෙන් පෙරවරු පහටත් පහමාරටත් අතර කාලයේ අරුණු නැගුණු වෙලාවේ පටන් විද්ධන්ටත් අටසිල් රක්්නා උපාසක උපාසිකාවන්ටත් ආහාර වැලදීම සුදුසුය අරුණ නැගීමට කලින් වැළඳුවහොත් සිකපදය බිදේ. අලුයම් කාලයේ අස අහස දෙස බලා අරුණ සොයාගත යුතුය. සාමාන්‍යෙන් දවල් දොළහ මධ්‍යානය ලෙස සලකනු ලැබේ එහෙත් සෑමදිනයකම මධ්‍යානය දවල් දොළහා ලෙස නොසැලකිය යුතුය. රෑදාවල් ප්‍රමාණය දිනෙන් දින වෙනස්වේ අවුරුද්දේ සමහර කාලයක දවාලපැය දොළහකට අඩුය සමහරකාලයකැ දොලොසකට වැඩිය සූර්යා උදාවන වෙලා වහා අස්ථ වෙන වෙලාව පංචාංගලිත්වල සඳහන් කරතිබේ දවසේ ප්‍රමාණය එන් සලකාගෙන මධ්‍යානය සොයාගත යුතුය. සමහර දිනයක දොළහට විනාඩි ගරනකට කලින්ද සමහර දිනයක දොළහ පසු වී විනාඩිගරනකින් ද මධ්‍යානය පැමිණෙන්නේය. විකල් බොජුන් සිකපද රක්්නවුන් විසින් මධ්‍යානය පැමිණීමට කලින් ආහාර වැලදීම අවසන් කරගත යුතුය මධ්‍යානය ඉක්මීමෙන් පසු එක් බත් හුළකුදු වැළදුවහොත් සිකපදය බිඳේ. ගිහියාගේ හා පැවිද්දාගේ වෙනස කැපීපෙනෙන කරුණුුවලින් එකක් මේ සිකපදයයි. එබැවින් මේ සැහැල්ලුකොට නොසිතා ආදරයෙන් රැකිය යුතුය. විකාලභෝජනයන් ගෙන් නොවලකින පැවිද්දාගේ තත්ත්වය ඉතා පහත්ය. හත නච්ච ගීතවාධිත විසූක දස්සනාවේරමනිී මෙයි කියවෙන්නේ නැටීම නැටවීම නටනු බැලීම ගීකීම කියවීම කියනු ඇසීම බෙර නලාදිය වාදනය කිරීම කරවීම වාදනය ඇසීම මල්ලවපොර ගවපොර අසුන්ගේ තරග දිවීම් ආදිය ශාසනයට පටහැනි දෑ කරවීම බැලීම යන මේවායින් වැලකීමයි. තමා ඉන්නා තැනට පෙනෙන ඇසෙන නැටුම් ගෙවුම් වවුම් දැකීමෙන් හා ඇසීමෙන් සිකපදය නොබිදේ අන්තනකටගොස් බැලීමෙන් ඇහීමෙන් සිකපදය බිදේ. තමා නැටීම හෝ නැටවීම කළොහොත් සිකපදය බිදේ. ගැයුම් වැයුම්ද තමා කළේ හෝ අනුන්ලවා කරවූයේ හෝ මේ සිකපදය බිදේ. යටත් පිරිසයින් මොනර නැටුමක් වුවද අන්තනකටගොස් බැලුවහොත් සිකපදය තමා යම් කිසි කරුණක් නිසා යන අතර මඟදී නැටුම් පෙනීමෙන් හෝ ගෙවුම්වයුම් ඇසීමෙන් හෝ සිකපදය නොබිදේ. සබ්බං අන්තරාරාමේ ටිතස්ස පස්වතෝ ආනාපත්ති පස්සිස්සාමීති විහාරතෝ විහාරං ගච්චන්තස්ස ආපත්ති යනුවෙන් ආරාමය තුළදී නැටුම් දැකීමෙන් ඇවැත් නොවන බව හා නැටුම් බැලීමට විහාරයෙන් විහාරයට ගියහොත් ඇවැත්වන බව විනය අටුවාවෙෙහි දක්වාති වේ. බුද්ධ දේශනාව වෝද විකාරකොට ගීතයක් වශයෙන් ගැයුුවෙන් සිකපදය බිඳේ. බුදු සස්නෙහි සූත්‍රවතය ජාතක වතය ගාතාවතය කියා කේම් ක්‍රමදක් වන්නේය. ඒ ක්‍රම නසා පමණට වඩා ඇද දහමද නොකිය යුතුය. පමණට වඩා ඇද කීම නම් ඒ ඒ අකුරට අයිති මාත්‍රා ගණන ඉක්මවා දික් ගස්සා විකාරකොට කීමයි ශ්‍රවන මදුරත්වය ඇතිවන පරිදි පවත්වන සරපං්ඥ නම් වූ දහම් දෙසීමේ ක්‍රමයක් ඇත්තේය එය පැවිද්ධන්ට සුදුසුය එසේ දහම් දෙසීමේ දී ද අකොරු නොනසා ඒ ඒ අකුරට නියමිත මාත්‍රා ගණනින්ම එය කළ යුතුය සරංග වත්තාදී වශයෙන් සරප්්‍ය ඒ ක්‍රම දෙතිසක් ඇති බව විනේ අටුවාවෙෙහි දැක්වේ. ඒවා ගැන විස්තරයක් දැනට ඇති පොතක දක්නට නැත. අට මාලාගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූසනට්ටානාවේරමනී. මේ සිකපදේ තේරුම මල්. සුවද බිලවුන් යන මේවායින් ශරීරය සැරසීම, ශරීරයේ අඩුතැන් පිරවීම සම පැහැපත් කිරීම යන මේවායින් වැලකීම යනුයි. කෙතුූ හෝ නොගෙතුූ මල්වලින් හාරන්රිීදී ආදියෙන් කළ අලංකාර බාණ්ඩවලින් ශරීරය සැරසීමෙන් මේසිකපදය බිඳේ. අලංකාරය පිණස නූලක් වුවද පැලදීමෙන් සිකපදය බිඳේ. ආරක්ෂාව පිණිස පිරිත්නූල් ආදිය පැළදීමෙන් සිකපදය නොබිදේ. සුවදවර්ග ඇඟගල්වන කල්කවර්ග හා හුණුවර්ග යම්කිසි ආබාධයක් දුරකරගනු පිණිස බෙහෙතක් වශයෙන් ඇගවැල්වීමෙන් සිකපදය නොබිදේ. නමය උච්චාසයන මහාසයනා වේරමනී නට වඩා උත්සුන් හා මහ අසුන් නම් වූ අකප්පිය අසුන් පරිභෝග කිරීමෙන් වැලකීම උච්චාසයන මහාසයනාරමනී නම්වේ. රියනකට වඩා උස්පා ඇති අසුන් උච්ාසයනය බොහෝ සැපපාසු ලැබෙන්න්නා වූද බොහෝ ලස්සන වූද වටිනාකම අධික වූද අසුන් මහසුන්ය විනේහි උච්චාසයන මහාසයිනයන් දක්වා ඇත්තේ බුද්ධ කාලයේ ජියවත් වූ මිනිසුන් පරිභෝග කළ වස්තුවලිනි දැනට ඇත්තා වූ බාන්්ඩ ඒවාට බොහෝ වෙනස්ය මෙකල ඉන්නන්නා මිනිසුන් පරිභෝග කරන ඇඳ පුටු ඇතිරිලිවලින් මහාසයිනය වන නොවන ඒවා බුදු වහන්සේ විසින් ඒ කාලයේදී මහසුන් වශයෙන් වදාරා ඇති අසුන්වල ලක්‍ෂණ අනුව සැලකිය යුතුය. න භික්කවේ උච්චාසයන මහාසයනානිධාරයේ තබ්බානී. සතිීදං ආසනන්දී පල්ලංකෝ ගෝනකෝ චිත්තකා පටිකා පටලිකා තුූලිකා විකතිකා උද්දලෝමි ඒ අන්තලෝමි කට්ටිස්සං කෝසියං කුන්තකං අස්සතරං හත්තතර අජිනප්පවේනිී කදලි මිග පවර පච්චතරනං සෞත්තර්චද්දං උබතෝලෝ හිතප් කු පාදානං. යෝධාරය ආපත්ති දුක්කටස්ස. මේ පාටෙහි ආසනන්දී යනුවෙන් දැක් වෙන්නේ පමණට වඩා උ පා ඇති අසුනකි. ඒ උච්චාසයනයට අයත්තය. ඉතිරි අසුන් එකුන් විස්ස මහාසයනයෝය පල්ලංක යනු පාගලට නපුරු සතුන්ගේ රූප යොදා ඇති අසුන්ය. ගෝනක යනු සතර, ංගුලකට වඩා දික් ලෝම් ඇති පලසය. චිත්තක යනු රත්නයන්ගෙන් විසිතුරු එළුෝම් ඇතිරිළිය. පටිකායනු ලොමින් කළ සුදු ඇතිරිලිය. පටලිකා යනු ගනව මල්್ಯොදා කළ එළුලෝම් ඇතිරිය. තුළිකා යනු පුළුන් පිර වූ ගුදරිය. විකත්තිකා යනු සිංහ ව්‍යාග්‍ර ආදී රූපලින් විසිතුරු කළ එුලොම් ඇතිරිලිය උද්දලෝමී යනු එක් පසකින් ලොම් මතුවී ඇති ඇතිරිය ඒකන්තලෝමී යනු උඩ අට දෙපසෙහිම මතුවූ ලොම් ඇති ඇතිරිය. කට්ටිස්ස යනු පටනූල් අතර රන්කෙදිී යොදා කළ ඇතිරිය. කෝසයේ යනු රත්නයන් අල්වා ඇති පට ඇතිරිය. කුන්තක යනු නිලියන් සොලොස් දෙනෙකුට නැටිය හැකි ඇතිරිය හත්තාත්තර යනු ඇතුපිට එලන ඇතිරිය අස්සත්තර යනු අසුපිට එලන ඇතිරිය අජිනප්පවේනී යනු ඇදේ ප්‍රමාණයට දිවිසමින් මැසූ ඇතිරිය කදලි මිග්ග පවර පච්චත් තරණ යනු කෙහෙල්මුවනම් මුවන්ගේ සම්වලින් කළ ඇතිරිය ස උච්චරච්චද යනු රතුවියන් ඇති අසුන්ිය. උබතෝ ලෝහිතකු පාදාන යනු හිසට හා පයට රතුකොට්ටා යොදා ඇති ඇදය. මේ උච්චා සයන මහා සෑනවලින් ආසනන්දී නම් වූ උස් අසුනය පුළුන් ගුදරිය පල්ලංක නම් වූ නපුරු සතුන්ගේ රූප පාවලට යුදදු අසුනිය යනතුන හැර ඉතිරි අසුන් සියල්ල ගමහිදීත් ධනශාලා වලදීත් ගිහියන් විසින් පනවාදුන් කල්හි ඒවායේ වාඩිවීමට තතාගතයන් වහන්සේ විසින් අනුදන වදාරා ඇත්තේය එසේම පුළුන් යොදා කුෂන් කළ ඇද පුටුවල වාඩිවීමට අනුදන වදාරා ඇත්තේය ධර්මාසනයන් හිීද ඒ අකප්පිය අසුන් කැප බව දක්වා තිබේ ගිියන් පිළියල කළ ඒ මහාසයන කැපවන්නේද වාඩිවීමට පමණකි ගිහියන් පිළියල කර දුන්නේද ඒවායේ නිදාගැනීම නොකලේතුය දහය ජාතරූප රජත පටික්ගහනාවේරමනී මෙහි ජාතරූප යනු රංය රජත යනු ගනුදනුවටු වලගුවන කිනම් දෙයකින් හෝ කළ මුදල්ලිය ඒවා පිළිගැනීමෙන් වැලකීමය මෙහි පිළිගැනීමේ යනු අතට ගැනීමම නොවේ යමෙකු මුදලක් මේ අනු බොහන්සේට දෙමී කියා ඉදිරෙහි තැබූ කල්හි එය ප්‍රතික්ෂේප නොකට තුෂ්ණම්භූත වීම් වශයෙන් සිතෙන් පිළිගතහොත් එයින්ද සිකපදය බිදේ. පිළිගැනීමක් නැතිව අනුන් අයත්්‍යයක් හෝ විහාරයේ යම්කිසි කර්මාන්තයකට දෙන මුදලක් හෝ අතින් ඇල්ලීමෙන් සිකපදය නොබිදේ. මුදල් ආනාමාස වස්තුූන් බැවින් සාමනේරයන් විසින් අතින් ඇල්ලීමෙනුත් වැලකීම යහපති විහාරෙහි වැටීතිබෙන්න්න වූ හෝ අමතක වී ගොස් ඇත්තා වූ හෝ අන්සතු මුදලක් හිමියෙකු පැමිණි විට දීමේ බලාපොරොත්තුවයෙන් අතින්ම ගෙන පරිස්සම්කර තිබීමෙන් වරදක් නොවේ.